පළවෙනි වතාවට මේ විදිහට අපි නිල සාකච්ඡාවක් පටන් ගත්තේ පළවෙනි වතාව. ඒ නිසා මේ කලබල වෙන්න එපා. ඉතින් අපි අපේ පක්ෂය ශක්තිමත් කරනවා වගේම එතුමන්ලගේ පක්ෂය ශක්තිමත් කරනවා. අපි එකමුතු වීම තීරණය වෙන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍ර පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂ දෙකත් ඊළඟට පුරු ජාතික සංවිධානයක් හදන ක්‍රියාදාමයක් තමයි අපි ඉස්සරහට යන්නේ. ජනාධිපතිවරණය ගැනද පළාත් සභා මැතිවරණය ගැනද මැතිවරණ ඉලක්ක කරගෙන හදන වැඩපිළිවෙලක් නෙවෙයි මේ. පළවෙනියෙන් අපිට අවශ්‍ය පුළුල් ජාතික පෙරමුණක් හදාගන්න එක UNP විරෝධී ලිබරල් මේ ධනවාදී ආර්ථික ක්‍රමයන්ට විරුද්ධයි. ඒ නිසා මම හිතන්නේ ඒක තමයි පළවෙනි කාරණා. ඡන්ද ඉල්ලන ඒවා නැති ඒවා කොහොමද ඉල්ලන්නේ කියන වගේ තීරණ වෙන්නේ ඊට පස්සේ. හැබැයි අපි සියලු දෙනාම අද රට පත් වෙලා තියෙන මේ තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා වන පුළුල් ජාතික පෙරමුණක් ස්ථාපිත කිරීම යුගයේ අවස්ථාවකදී මිනිසු දකින. ඒ නිසා ඒ සඳහා අපිට දෙන්න පුළුවන් කැපකිරීම කරන්න පුළුවන් ඒ සියලු දේවල් කරලා මේ පොදු එකමුතුව පළල් පෙරමුණක් විදිහට හදාගන්න එක තමයි අපි සූදානම් මානසික. ආයෙත් අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඒවා අනාගතයේ තීරණය වෙනවා. ඔබට පළවෙනි කණුවක් කියන්න පුළුවන් මේ පුරු සම්දානේ කවද්ද එළියට එන්නේ ඒ වගේ. දිනවා කවුරු කියන්නේ බෑ අපි 21 වෙනිදා පියවරෙන් පියවර ඉදිරියට යනවා. 21 වෙනිදා ඊළඟ සාකච්ඡාව අපි තියෙනවා. සාකච්ඡාවෙන් පස්සේ ඊළඟට දිගින් දිගටම මේ ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෛත්‍රී මහින්ද සංයෝගයක් නැතුව මේ ගමන අපි යන්න බැහැ කියන දේ අපි ඔක්කොම සිර දෙනම තේරුම් ගන්න ඕනේ. මේ ආණ්ඩුවට විරුද්ධව ගොඩනගන්න පුළුවන් පුළුල් බලවේගය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්න පුළුවන් ඕන කැපකිරීමක් කරන්න සූදානම්.